ඔයාගේ කම්පියුටර් එක තනි ස්ටෙප් එකකින් ෂට් ඩවුන් කරගන්න ඕනද? එහෙනම් මෙහෙම කරන්න. ඔබ්සර්වර් එක සුවලවදත් ආදරෙන් පිළිගන්නවා. ඔයාලගේ Windows operating system එක තියෙන කම්පියුටර් එක සාමාන්‍යයෙන් ෂට් ඩවුන් කරන්න යනකොට අපි කරන්නේ start menu එකට ගිහිලා මේ විදියට මෙතනින් ෂට් ඩවුන් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තමයි අපි අපේ කම්පියුටර් එක ෂට් ඩවුන් කරන්නේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලගේ කම්පියුටර් එක මීටත් වඩා පහසුවෙන් ෂට් ඩවුන් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් ඔයාලා කරන්න ඕන මෙන්න මේ විදියට ඔයාලා ඔයාලගේ කම්පියුටර් එක මෙන්න මේ විදියට right click කරලා මේ context menu එකෙන් new ගිහිල්ලා ෂෝට්කට් කියලා දෙන්න. ඉතින් ඔයාලා මේ අලුතෙන් හදන ෂෝට්කට් එක ලොකේෂන් එක විදියට දෙන තැන මෙන්න මේ විදියට ටයිප් කරන්න shutdown space minus s space minus t space 0. ඒ කියන්නේ බිංදුව. ඉතින් ඔයාලා ඔයාලගේ ෂෝට්කට් එකේ ලොකේෂන් එක මෙන්න මේ විදියටම ටයිප් කරන්න shutdown හිස් තැනක් ඊළඟට අඩු කිරීමේ ලකුණ s නැවතත් හිස් තැනක් නැවතත් අඩු කිරීමේ ලකුණ t නැවතත් හිස් තැනක් ඊට පස්සේ බිංදුවේ ඉලක්කම. ඊට පස්සේ මෙතනින් next කියලා දෙන්න. ඉතින් ඊළඟට මෙතන ෂෝට්කට් එකේ නම prompt කරනවා. එතන automatically shutdown කියලා අපිට පෙන්නනවා. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ finish කියලා දෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට finish කියලා දුන්නා. ඉතින් අපි මේ කරලා තියෙන්නේ අපේ කම්පියුටර් එකට shutdown button එකක් හදාගත්ත එක. ඉතින් ඔයාලට පුළුවන් මේකේ icon එක අපිට වෙනස් කරගන්න. අපිට අඳුනා ගැනීම පහසුව සඳහා ඉතින් මම මෙන්න මේ විදිහට මේක right click කරලා මෙතනින් properties ගිහිල්ලා මෙතනින් ඔබට අවශ්‍ය icon එකක් ලබා දෙනවා. මෙන්න මේ message එක okay කරන්න. ඊට පස්සේ මෙතනින් මම මේ power button එක icon එක select කරගන්නවා. මෙතනින් okay කියලා දෙනවා. එතකොට ඔයාලා පේනවා මේ shutdown icon එක මෙතනට apply වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ shutdown button එක. ඉතින් ඔයාලට ඔයාලගේ computer එක shutdown කරන්න අවශ්‍ය ඕනම වෙලාවක මේ button එක double click කරා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ computer එක එකවරම shutdown කරන්න මෙන්න මේ විදියට. වෙනද වගේම මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා notification on කරලා තියාගන්න. එතකොට මම මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකක් release කරපු ගමන් ඔයාලට message එකක් එවි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.